සුබ දවසක් වේවා හැමෝටම. සෙග්ඩේල් ඔෆිෂියල් YouTube channel එක වෙනුවෙන් මම තිවං සඳරුවන් අදත් අපි වීඩියෝ එකක් කරගෙන ආවා. අද පටන් ගන්න යන්නේ AdSense සහ SEO කියන පාඩම් මාලාව. ඉතින් අපි අද කතා කරන්න යන්නේ කොහොමද අපි වෙබ්සයිට් එකට ගැලපෙන විදිහට ඩොමේන් එකක් තෝරගන්නේ, එහෙමත් නැත්නම් ඩොමේන් එක රිසර්ච් කරගන්නේ කොහොමද හරියටම කියන එක ගැන. ඉතින් දැනටමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් Sinhala official YouTube channel එක subscribe කරලා අපිත් එකතු වෙන්න. හරි, එහෙනම් අපි යමු අපේ අද වීඩියෝ එකට. ඉතින් අපි සාමාන්‍යයෙන් වෙබ්සයිට් එකක් හදලා මොකක් කර දෙයක් ගැන වෙබ්සයිට් එකක් හදාගෙන යනවා නම් අපි මුලින් බලන්න ඕනේ ඒක අපේ නිච් එකට ගැලපෙනවද කියලා. අපේ නිච් එකට ගැලපෙනවා නම් තමයි අපි වෙබ්සයිට් එක කරලා ඩොමේන් එකක් තෝරගන්න ඕනේ. ඉතින් මේ ඩොමේන් එක තෝරගන්න කලින් නිච් එක ගැන මට කියලා දෙන්න බැරි වුණා. මම ඊළඟ වීඩියෝ එකේදී ඒ නිච් එක කියන්නේ මොකද්ද, නිච් එක කොහොමද හරියට තෝරගන්නේ, නිච් එක කොහොමද අපි අපිට ගැලපෙන නිච් එකක් ගන්නෙ කියන දේ ගැන ඉස්සරහට අපි කතා කරමු. අද මම කියලා දෙන්නම් කොහොමද හරියටම ඩොමේන් එකක් තෝරගන්නේ, එහෙම නැත්නම් ඩොමේන් එකක් තෝරන කොහොමද වෙබ්සයිට් එකක් හදාගන්නේ කියන එක ගැන අද කියලා දෙන්නම්. ඉතින් මම අරගෙන තියෙනවා පොඩි මේකක්. මම ඇනිමල් කියන කීවර්ඩ් එකට තමයි ඩොමේන් එකක් සර්ච් කරගන්න යන්නේ, එහෙම නැත්නම් රිසර්ච් කරගන්න යන්නේ. හරි, ඔයාලට පුළුවන් මෙන්න මේ මම ටූල්ස් කීපයක් පාවිච්චි කරලා මේ කියලා දෙනවා. ඔයාලට පුළුවන් මේ seotools.lk එකේ තියෙනවා මෙන්න මේ keyword rich domains suggestion tool එක. එතකොට මෙන්න මේ ටූල් එකෙන් පුළුවන්, එහෙමත් නැත්නම් මෙන්න මේ bulk domain availability check එකෙන් පුළුවන් ඒ වගේ ටූල්ස් කීපයක් තියෙනවා මේකේ ඩොමේන් අපිට සර්ච් කරගන්න, එහෙමත් නැත්නම් රිසර්ච් කරගන්න. මම ගන්න මෙන්න මේක keyword rich domains suggestion tool එක. මම මේ වෙබ්සයිට් වල මම භාවිත කරන මෙතන වෙබ්සයිට් ඔක්කොගෙම link ටික description එකේ දාලා දෙන්න. එතකොට ඕනම කෙනෙක්ට පුළුවන් ආපහු ඕන වෙන වෙලාවක ඇවිල්ලා තුින් ගන්න. මම keyword එක දෙනවා animal කියලා. මම ඩොමේන් එක්ස්ටෙන්ෂන් එක .com ද .net ද කියන එක මම ඒකේ ෆේමස් සේව ටිකක් විතරක් දානවා. මම මේ පහ වගේ දා ගන්නවා .com .net .org .us .co කියන ඒවා. ඊට පස්සේ මම චෙක් කරගන්නවා. චෙක් කරාම .com එක්ස්ටෙන්ෂන් එක ඒක අපිට පෙන්වනවා වෙනවම animal kingdom animal kingdom කියන එකෙන් නැහැ කියලා පෙන්නනා දෙකෙන් එකක්වත්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපිට not available කියලා තියෙන්නේ. ඊට අමතර animals කියන එකෙන් not available තියෙනවා. ඒ කියන්නේ ඒ domain එක අපිට භාවිත කරන්න විදිහක් නැහැ කියන එක. animal shelters නියමී මේ domain එක ඕනනම් අපිට ගන්න පුළුවන්. හැබැයි අපි ඒකට ගැලපෙන website එකක් කරනවා නම් විතරයි අපි ඒක use කරන්න ඕන. ඉතින් මේ වගේ ඊළඟට .net extension එක, ඊළඟට .org, ඊළඟට .us, ඊළඟට .co කියන extension යටතේ අපිට පෙන්නනවා domain. ඉතින් මම මෙතන animal කියන එක නැතුව වෙන එකක් ගන්නම්. animal කියන එක ම පොඩ්ඩක් modify කරලා මම අලුත් විදිහකට දාන්නම් ඒක. මම animal island කියලා දාගන්න. animal island කියන එකේදී animal island pet shop කියන එකේ දෙකම available. ඊට අමතරව මෙන්න මේ animal island band, animal island game ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා available එකේ නම්. මම මේකෙන් තෝරගන්නම් මෙන්න මේ වගේ ඩොමේන් එකක් animal island.net කියන එක. මම මේක තෝරගෙන මම මේක buy කරන්න සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා name chip එක මේක ගිහිල්ලා ඔයාලා sign up වුණාට පස්සේ
ඔයාලට පුළුවන් buy කරන්න. .net domain එකක් නම් $998ක් වෙනවා. .com එකක් නම් $598කට ගන්න පුළුවන්. හැබැයි ඒක පළවෙනි purchase එක නම් විතරයි එහෙම ගන්න පුළුවන්. ඉතින් ඔයාලට .com domain එකක්ම ඕනේ කියලා හිතනවා නම් ඔයාලට තව ටික research කරන්න වෙනවා මොකද්ද ගැලපෙන domain එක කියලා. මම මෙතන .com එකක් ඕන නිසා මම මෙන්න මෙතන animal island band කියන එක තෝරගන්නවා. මම ඒක search කරගත්තාම මට එන research ටික result ටික මේ විදිහට animal island band.com මේ විදිහට. එතකොට යාලා දීලා තියෙනවා coupon code එක. මෙන්න මේ මෙතන තියෙන coupon code එක copy කරලා මේක purchase කරන වෙලාවේ අපිට පුළුවන් coupon code එක දෙන්න. ඒ coupon code එක add කරාට පස්සේ මේ domain එකට වෙන්නේ $598. ඒ වගේම ඔයාලා දැක්කත් දන්නේ නැහැ මෙතන තියෙනවා යාලගේ පොඩි .co domain එකේ birthday celebration එකක් 188ක් off කියලා තියෙනවා. කියන්නේ $298ක් තමයි වෙන්නේ මේකේ වටිනාකම. ඉතින් මේ website එකේ අපිට පුළුවන් name chip එක භාවිත කරලා මේ CEO domain එක ගන්න. හැබැයි ඊළඟ මාසේ එතකොට ඒ කියන්නේ sorry ඊළඟ අවුරුද්දේ මීට වඩා වැඩි මුදලක් ගෙවන්න වෙනවා. සාමාන්‍ය $25කට හිට වෙන ගාණ ගෙවන්න වෙනවා. මේ දවස්වල තියෙන dollar rate එකත් එක්ක ඒකට අනුව ඔයාලා පොඩ්ඩක් තීරණය කරන්න. $25.98ක් ගෙවන්න වෙනවා ඔයාලට ඊළඟ අවුරුද්දේ. හරි මට මෙන්න මේ ටූල් එක ගැන තමයි කියන්න ඕනේ. මේකෙදි keyword rich domain suggestion tool එක ඊළඟට අපි යමු expireddomains.net කියන වෙබ් අඩවියට. ඉතින් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අනිවාර්යෙන් අපි register වෙලා ඉන්න ඕන. මම මේක register වෙලා account එකක් හදාගෙන තියෙන්නේ. මේකෙදි අපිට පුළුවන් delete කරපු domain, ඒ කියන්නේ delete කරලා තියෙන domain name මෙතනදී check කරගන්න පුළුවන් අපිට available ඒවා තියෙනවද කියලා. මෙතනදී deleted domains කියලා දුන්නොත් අපි හැම domain එකක්ම ගේනවා. ඒ කියන්නේ extension එක තෝරා ගැනීමකින් තොරව අපිට ලැබෙනවා ගොඩක් domain .com .cn .cn වගේ China domain ගොඩක් එනවා. මම මෙතනදී අපිට ඕන .com මේ නිසා මම මෙතනදී deleted.com domains කියන එක select කරගන්නවා. එතකොට මට එනවා මේ වගේ list එකක්. මේකදී අපිට ඕන නම් පුළුවන් filter කරලා check කරන්න. මෙන්න මේ විදිහට field එකක් එනවා. මම මේකත් කෙටියෙන් විස්තර කරන්න. සාමාන්‍ය domain එකේ තියෙන්න පුළුවන් විදිහ තමයි මෙතනදී කියන්නේ. start වෙන්න ඕන මොකක් හරි වචනකින් හරි අකුරකින් හරිද? එහෙමත් නැත්නම් end වෙන්න ඕන මොකක් හරි අකුරකින් හෝ වචනකින්ද? එහෙමත් නැත්නම් මේක මැද්දේ කොහෙ හරි ඒ වචනේ හරි අකුර හරි තියෙන්න ඕන කියන එක තමයි මෙතන check කරන්නේ. ඊළඟට not with start not with කියලා තියෙනවා. ඒ කියන්නේ domain එක මේ තියෙන එකෙන් නැතුව වෙන එකක්. ඒ කියන්නේ මෙතන දාන එක නැතුව එන්න කියලා තමයි කියන්නේ ඒකේ. එතකොට අර කලින් තිබ්බ තුනමයි ඒව නැතුව කියන එක තමයි මේක අදහස වෙන්නේ. මෙතන පුළුවන් කොටස් දෙකක් ඇඩ් කරන්න. ඒ කියන්නේ අපිට ඕන කරන වචන දෙකක් වගේ end එක නිසා. ඊට පස්සේ මොනාද ඕන නැත්තේ මොනාද ඕන ඒ වගේ දේවල් මෙතනින් ආපහු දෙන්න පුළුවන්. ඊළඟට no numbers කියන එක අනිවාර්යෙන් දාගන්න. මොකද එහෙමත් නැත්නම් only characters කියලා පහළම තියෙනවා. characters විතරයි අපිට ඕන. නැත්නම් මෙතන අපිට සාමාන්‍ය domain එක හම්බ වෙද්දී animal 1 2 3 එහෙමත් නැත්නම් animal ඉරක් ඔය වගේ domain එන එක නවත්තන්න පුළුවන් අපිට. මෙන්න මේ only characters කියන එකට විතරක් ටික් එක දාලා තියෙද්දි මම length එකත් සාමාන්‍යයෙන් අපි max එකක් විතරයි දාගන්නේ. මම මෙතන length එක දාගන්නවා 13ක් වගේ. ඊළඟට අපිට ඕන නම් පුළුවන් SEO score එකත් මෙතනින් බලා ගන්න. demos එකේ එහෙමත් නැත්නම් YSEA Alexa rank මේ වගේ දේවල් වලින්. ඊට පස්සේ dictionary word තියනවාද කියලා අපිට බලා ගන්න පුළුවන්. මම මේක ඉංග්‍රීසි වලට විතරක් දෙන්න. ඊළඟට අපිට මෙහා පැත්තේ තියෙනවා කවද්ද මේක expire වුනේ කියලා date එකත් එක්කම දාගන්න පුළුවන්. මම මෙතනදී දාගන්නවා only available domains කියන එකට tick එක. ඊළඟට අපිට පුළුවන් ඕනනම් මේකේ additional දේවල් ටිකක් තෝරන්න පුළුවන්. මොන මොන domain ද අපිට එන්න ඕන. මම .com මේවා විතරක් දාගන්න.
ඊළඟට SEO එක අපෝ යාල වෙනවම දීලා තියෙනවා කොහොමද කියලා ඊළඟට majestic එක වෙනවම යාල දීලා තියෙනවා ඊළඟට මම මෙතනට ගිහිල්ලා මේක apply කරන්න apply කරාට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ list එකක් මේක තියෙනවා දැනට අපිට හතරක් ඇවිල්ලා තියෙනවා අපිට available domain විතර එතකොට අපිට පුළුවන් මෙතනදී අපිට ඕන කරන ඩොමේන් එකක් තියෙනවා නම් මෙතනින්ම buy කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා length එක, ඒ කියන්නේ ඩොමේන් එකේ තියෙන අකුරු ප්‍රමාණය, ඊට පස්සේ backlink කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක සහ මෙතන තියෙන ඩොමේන් pop එක, ඒ කියන්නේ different ඩොමේන් වලින් අපිට මේ ඩොමේන් වලට ඇවිල්ලා තියෙන backlink ප්‍රමාණය. ඒ වගේම way back එකේ වැදිලා තියෙන අවුරුද්ද, ඒ කියන්නේ ඒක start කරලා තියෙන අවුරුද්ද way back එකේ තියෙන විදිහට ඊට පස්සේ achieve එකේ තියෙන එක ඒ වගේ ගොඩක් විස්තර බලන්න පුළුවන් ඊට අමතරව .com එක තියනවාද මේ අපි search කරපු ඒවා .com එක availableද ඊට පස්සේ .net එක availableද ඊට පස්සේ .org .biz .info සහ .de Denmark එකෙන් Germany domain එක availableද කියලා අපිට මෙතනින් චෙක් කරගන්න පුළුවන් හරි දැන් අපිට ඕන කරන්නේ මෙන්න මේ වගේ ඩොමේන් එකක් නම් අපිට පුළුවන් eldanimal.com හරි එමත් නැත්නම් animalneck.com animalshine.com ඒ වගේ ඩොමේන් එකක් එහෙමත් නැත්නම් අපිට බැක්ලින්ක් වැඩිපුරට තියෙන ඩොමේන් එකක් තෝරගන්න ඕන නම් මෙතනදී පුළුවන් මෙන්න මේ bl කියලා තියෙන තැන උඩ ක්ලික් කරාම ඒක sort වෙන්න පටන් ගන්නවා ඒතකොට sort වෙලා අපිට සාමාන්‍ය බැක්ලින්ක් ප්‍රමාණය වැඩි මේක උඩට එනවා ඒතකොට leopardanimal.com animalhaters.com animal.com animal scales.com ඒ වගේ බැක්ලින්ක් තියෙන ප්‍රමාණය අනුව මේක පිළිවෙලකට හැදෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ මේ බැක්ලින්ක් ටික චෙක් කරගන්න අපහු මෙන්න මේකට ගිහිල්ලා seotools.lk එකේ ඔයාලට පුළුවන් බැක්ලින්ක් ටික චෙක් කරගන්න මේ ටූල් එකක් කරා මේවට තියෙන බැක්ලින්ක් හොඳේවද එහෙම නැත්නම් මේවා හොඳ නැති ඒවද කියන එක ඔයාලට ඉතින් චෙක් කරගන්න පුළුවන්. හරි. මම මෙතනදී ගන්නම් මෙන්න මේ වගේ ඩොමේන් එකක් ඊළඟට අපි යන්නේ දැන් අපි expired මුලින්ම කතා කරා seotools.lk එක ඊට පස්සේ expireddomains.net එක ඊළඟට අපි යන්නේ domains.google කියන Google ආයතනයෙන් දීලා තියෙන domain research එකට හරි මම ඒකේ සර්ච් කරගත්තා මම මෙතන දාගත්තේ animalhaters.com හෝ එහෙමත් නැත්නම් මොකක් හරි ඩොමේන් එක අපිට පුළුවන් මෙන්න මේ වගේ මේක අපේ රට available නෑ ඒ වුණාට අපිට මේක අපේ ඩොමේන් චෙක් කරන්න භාවිත කරන විදිය අනුව යොදා ගන්න පුළුවන් මම මෙන්න මේ වගේ එකක් ගත්තොත් this name has popular ending.us this name is too long ඩොට් මේක ගත්තොත් popular ending easy to pronounce and type in heard the words is this name are spelled correctly ඒ වගේ අපිට මේකෙන් ගන්න පුළුවන් එක එක විදිහේ tips ඒ කියන්නේ අපිට මේ domain එක හොඳයිද නැද්ද කියන එක ගැන ඇත්තටම තේරීමක් කරගන්න පුළුවන් මේ web අඩවිය හරහා ඉතින් මම මේකේ අපහු දෙන්නම් මෙන්න මේ වගේ එකක් මේ තියෙන්නේ himanimal.com කියන එක මම සර්ච් කරගත්තාම එතකොට ඒකටත් එනවා මෙන්න මේ වගේ අපි හිතමුකෝ මෙන්න මේ වගේ ඩොමේන් එකක් කියලා මම සාමාන්‍ය තෝරගන්නවා මෙන්න මේ වගේ wait for you කියලා ඩොමේන් එක. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ එකක් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊළඟ සජෙස්ට් වෙන්නේ මේකේ waitforum.com waitforum.org ඒ වගේ ඒවා. දැන් මම මේ වගේ එකක් තෝරගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක නම් අරගෙන තියෙන්නේ කියලා පෙන්වනවා මෙතනත්. මේ වගේ එකකුත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙන්න මේ වගේ එකක් අපි තෝරගත්තොත් the
word planet could seem like a misspelling of planet, so this name could be harder to type. ඒ කියන්නේ මේ අපි planet කියලා ගහපු එක මං ගහුවා එන්න අකුරු දෙකක්. එතකොට ඒක සාමාන්‍යයෙන් යාලට වැරදියට යාලා ටයිප් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට මම මේවා එකක් තෝරගෙන ගත්තොත් එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට ඒ තියෙන විදිහටම අපේ ඇඩ්වන්ටේජස් විදිහට එයාලා ඒ ටික පෙන්නන. හරි මට මේ වෙබ්සයිට් තුන ගැන තමයි කතා කරන්න ඕනේ. ඔයාලට මේකින් ඔයාලට පුළුවන් ඩොමේන් එකක් රිසර්ච් කරගන්න මේ ටූල් තුන පාවිච්චි කරලා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ නේම් චීප් වගේ වෙබ් අඩවියකට ගිහිල්ලා ඔයාලගේ ඩොමේන් එක ගන්න. ඒ කියන්නේ රෙජිස්ටර් කරන්න පුළුවන් මේක හරහා. ඊට පස්සේ ඔයාලට වර්ඩ්ප්‍රෙස් හොස්ටින් වගේ ඕන නම් ඔයාලට පුළුවන් හොස්ටි එකකින් අපිව කන්ටැක්ට් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේකෙන් ගිහිල්ලා ඔයාලගේ හොස්ටින් පැකේජ් එක බයි කරගන්න. හරි එහෙනම් අදට අපිට කියන්න ඕනේ මේ විස්තර ටික. ඊළඟ දවසේ මම නිච් කියන්නේ මොකද්ද, නිච් එකක් කොහොමද හොයාගන්නේ, නිච් එකක් කොහොමද හරියට ගලපගන්නේ කියන එක ගැන, කියන්නේ ඔයාලට ගැලපෙන විදියට කොහොමද වෙබ් අඩවියක නිච් එකක් අපි තෝරගන්නේ කියන එක ගැන විස්තරයක් අරන් එන්න ඉස්සරහට. එහෙනම් අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්.